මේ රටේ පැවැත්වුණු ආර්ථික අර්බුදය ගැන United Nations Human Rights Commission එක, ඒ වගේම අරගලය, ඒ වගේම IMF එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේ ආර්ථික අර්බුදය තුලින් සිදුවුණු බංකොලොත් භාවය තුළ මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව. විශේෂයෙන්ම එයට වගකීම සහ වගවීම පිළිබඳව ඉතාමත්ම ඉහලින් මේ කාලේ කතා කරා. ඒ වගේම මික් මුව කියන යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සමාවෙන්ද එංගලන්තයේ සසෙක්ස් යුනිවර්සිටි එකේ ඉන්ස්ටිටියුට් ඔෆ් ඩෙවලොප්මන්ට් ස්ටඩීස් කියන ආයතනයේ කේන්ද්‍රයේ මික් මුව මැතිතුමත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා අපේ රටේ මේ ඛේදවාචකය බංකොලොත් භාවය මෑන් මේඩ් ක්‍රයිසිස් එකක් හැටියට, ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු ඛේදවාචකයක් හැටියට. එවකට අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ අවස්ථාවේදී වියොන් ටීවී එකට ප්‍රකාශ කරා මේක නිර්මාණය කරපු ව්‍යසනයක්, ඛේදවාචකයක් කියන කාරණා. හැබැයි එහෙම කියලා එතුමා ජනාධිපති වුණාම කරේ සිලෙක් කමිටි එකක් පත් කරලා මේ ඛේදවාචකයට මුල්ලුණු කණ්ඩායම් උපයෝගී කරගෙන තේරීම්කාරක සභාවක් පත් කිරීමයි. අපි ඒ තේරීම්කාරක සභාවෙන් ඉවත් වුණා. දැන් ඒ තේරීම්කාරක සභාව තාම යනවා. සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ අපි රටවටේ කියාගෙන ගියේ නැහැ බලය ලබා දෙන්න එතකොට හොරු අල්ලන්නම්, වැරදිකාරයෝ අල්ලන්නම් කියන කාරණාව. අපි විපක්ෂයේ ඉඳගෙනම අපි අධිකරණයට ගියා. වගකිව යුත්තන් මේ රටේ ආර්ථික සමාජීය ඛේදවාචකයේ බංකොලොත් භාවයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනා. ඒ මොකද අපිට හෘද සාක්ෂියට එකඟව හිටපු බුද්ධි මණ්ඩලයේ සමාජිකය තුන්දෙනෙකුත්, අති දක්ෂ නීති මණ්ඩලයකුත් අපිට හිටියා. අපි විපක්ෂයේ ඉඳගෙනම පෙන්නවා මේ රටේ බංකොලොත් භාවයට වගකිව යුත්තන් අධිකරණය කරාගෙන ඇවිල්ලා ඊයේ දවසේ මම පැහැදිලිව කියන්නට කැමති ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මම මේ අවස්ථාවේ ඓතිහාසික තීන්දුව සහ ඒකට ඉදිරිපත් කරපු තර්ක විතර්ක සියල්ලක්ම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හතර දෙනෙක්, අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මැතිතුමා, බෝනෙක අලු විහාර මැතිතුමා, විජිත් මල්ලකොඩ මැතිතුමා, මුර්දු ෆනෑන්ඩෝ මැතිතුමා, ඒ ගරු විනිසුරු මණ්ඩලයේ එතුමන්ලා. හැබැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඩිසෙන්ටිං ජජ්මන්ට් එකක් දීලා තියෙනවා. හතරෙන් එකට තීන්දු කළා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, වැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මූල්‍ය මණ්ඩල. ඇත්ත වශයෙන්ම මේ රටේ ඒ පෙත් සම්කාර තුන්දෙනා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මහින් මෙන්ඩිස්, අතුලසිරි සමරකෝන්, නේවිස් මොරායස් යන බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින්, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, එතුමන්ලා තමයි පෙත් සම්කාරෙන් හැටියට ඉදිරිපත් වුණේ. ඒ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා විශේෂයෙන්ම ඉදිරිපත් කරපු තර්ක තුළ මේ රට බංකොලොත් කිරීමට, මේ රටේ ආර්ථික කළමනාකරණය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව බොහොම පැහැදිලිව නම් කරලම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරපු කණ්ඩායම් හැටියට මේ අයව නම් කරලා තිබෙනවා. විශේෂයෙන් මේක සඳහන් වෙලා තිබෙන්නේ පබ්ලික් ට්‍රස්ට් කියන ප්‍රින්සිපල් එක, ඒ කියන්නේ මහජනතාවගේ විශ්වාසනීයත්වය කියන ප්‍රින්සිපල් එක. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මොනිටරි බෝඩ් එක උල්ලංඝනය කරලා තිබෙනවායි කියන කාරණාව. ඉතින් පැහැදිලිවම විවිධ කතිකාවතක් තිබුණා. කාගෙද වරද, කවුද වරද කළේ? සමහරු කියනවා මේ කාලේ ඉඳලම බලන්න ඕනේ කියලා, අර කාලේ ඉඳලම බලන්න ඕනේ කියලා. හැබැයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම මේ ආර්ථික බංකොලොත් භාවයේ ඇති කිරීමේ ඇඟිල්ල දිගු කරලා තිබෙනවා
මේ මම නම් කරපු කණ්ඩායමට. එනිසා කොතනද වරද තියෙන්නේ කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්නට ඕන ආර්ථික ඝාතකින් මේ රටේ ආර්ථිකය විනාශය කරපු කණ්ඩායමට ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්‍රල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර ආටිගල සහ මූල්‍ය මණ්ඩලය වග කියනට ඕනේ කියන කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ තර්ක වෙනුවෙන් ඉදිරිපත් වුණු සමගි නීති මණ්ඩලයේ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥතුමාගේ නායකත්වයෙන් මෙහෙවීමෙන් විශ්වක පීරිස්, සඳමාල් රාජපක්ෂ, ඉරංග පෙරේරා, සම්පත් විජේවර්ධන, ප්‍රමෝද් පෙරේරා, කාසල මොහමඩ්, කල්පනී විතාන, සවන පෙරේරා, ශ්‍රීරාන්ති ගුණවර්ධන ඇසෝසියේට්ස් මේ අයගේ දක්ෂතාවය තුළින් තමයි මේ ඓතිහාසික තීන්දුව අපේ රටට අද ලැබුණේ. මේකේ වැදගත්ම කාරණාව ගරු කතානායකතුමනි, දැන් බොහොම පැහැදිලිව රටේ උත්තරීතර අධිකරණයේ තීන්දුව කළා තිබෙනවා මේ රට ආර්ථික වශයෙන් විනාශ කරේ, බංකොලොත් කරේ කවුද කියන කාරණාව. මේ තුළින් මේ රටේ ලක්ෂ 220කට ආසන්න ප්‍රමාණයකට මහා අසහනයක්, පීඩනයක්, අගතියක් සිද්ධ වුණා. ඒ නිසා විශේෂයෙන්ම මේ බංකොලොත් භාවය තුළ ජීවිත, ජීවනෝපාය, ඒ වගේම ජන ජීවිත විනාශ වුණු කණ්ඩායම් ස්වයන් රැකියා ලාභියාගේ ඉඳලා, කුලීකරුවාගේ ඉඳලා, කම්කරුවාගේ ඉඳලා, ගොවියා, ධීවරයා, කම්කරුවා, ඒ වගේම කුඩා හා ශුද්‍ර හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්, මහ පරිමාණයේ කර්මාන්තකරුවන්, මව්වරුන්, දරුවන්, පාසල් දරුවන්, සමස්ත සමාජයටම අද වග කියන්න සිද්ධ වෙනවා මෙන්න මේ නම් කරපු කණ්ඩායමට. මේ සියලු දෙනාටම පුළුවන් මේ ආර්ථිකයේ විනාශය කරපු මේ කණ්ඩායමෙන් වන්දිල්ලන්න, තමන්ගේ ජීවිත, ජන ජීවිත, ලිවිං ස්ටෑන්ඩඩ්ස් මේ සියල්ලක්ම විනාශ වුණු එකට වන්දිල්ලන තත්ත්වයට අපි ඒ අයව ගෙනල්ලා තිබෙනවා. වන්දිල්ලීමේ පහසුකම අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවා. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමතියි, සමගි ජන බලවේගයේ අපි විපක්ෂයේ ඉඳගෙන අධිකරණය උපයෝගී කරගෙන ඔප්පු කරලා තිබෙනවා බොහොම පැහැදිලිව මේ රටේ ආර්ථික ඝාතකයින් එක්කෙනෙක් නෙවෙයි, ආර්ථික ඝාතකයෝ ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්‍රල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර ආටිගල සහ මූල්‍ය මණ්ඩලය කියන එක ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ අපේ හදපිරි ස්තුතිය මේ රටේ ජනතාව වෙනුවෙන් මේ තර්ක විතර්ක ඉදිරිපත් කරපු නීති මණ්ඩලයටත්, ඒ වගේම කොන්ද කෙලින් තියාගෙන හෘද සාක්ෂිය විශ්වාස කරලා එය උල්ලංඝනය කරන්න නැතුව මේ පෙත්සම් ඉදිරිපත් කරපු ආචාර්ය මහින් මෙන්දිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නේවිස් මොරායස් මැතිතුමාට අපි අපේ හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මේ තීන්දුවෙන් එක දෙයක් අපි ආණ්ඩුවට කියන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී පරිස්සම් වෙන්න මම ඊළඟට අහන ප්‍රශ්නේ, මම ඔබතුමන්ලගෙන් අහන ප්‍රශ්නය තමයි, මොන පදනමක් මතද ලාභ ලබන ආයතන තුට්ටු දෙකට සිල්ලරයට විකුණන්න හදන්නේ? මතක තබා ගන්න, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේ ඔබතුමන්ලා තීන්දුව තීරණ ගන්නකොට, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට මං හිතන්නේ මේට වැඩිය වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන්නයි කියන කාරණාව මං ඉදිරිපත් කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.